ආර්යෂ්ටාංගික මාර්ගයෙන් බැහැර වූ සමාජයක දුක වැඩි වෙනවා, විපත් බහුල වෙනවා. ඒ බව අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අපට පැහැදිලි කර දුන්නා. එවැනි පරිසරයක ආර්යෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන අයෙකුටවත් රැකවරණයක් නැද්ද ස්වාමින් වහන්සේ? මෙහෙමයි නෝනා, සමාජය තුළ එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ සිල් පුරණ අයගේ අකුසල් නිසා. සිල් පුරණ අයගේ අකුසල් නිසා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ සිල් පුරණ අය නිසා මානසික පීඩාවකට, මානසික ව්‍යාධියකට පත් වෙනවා නම් ඒපත් වෙන්නෙත් නෝනා අනිවාර්යෙන්ම එයාගේ අකුසල් විපාකයක් නිසා. මොකද මාර්යා ලෝකයේ වර්තමානයේ ගොඩනගන්නේ වැරදි කරන කෙනා වැරදි කරලා එයා සතර පායට වැටෙනවා, වැරදි නොකරන කෙනා වැරදි කරන කෙනා කරන වැරදි වලට ගැටිලා එයා සතර පායට වැටෙනවා. එනිසා නෝනා මේ යන ගමනෙන් අපිට නිවැරදි වෙන්න තනි තනිව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. භික්ෂුන් වන අපිට බුදුරජාණන් වහන්සේ පැනවූ විනයක් තියෙනවා නෝනා. ඒ විනය තුල බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා රජවරු පනවන්නා වූ නීතියට ගරු කරන්න කියලා. ඒක අපිට තියෙන විනයක්. රජවරු පනවන්නා වූ නීතියට ගරු කරන්න කියනවා. එතකොට රජවරු පනවන්නා වූ නීතිය කියන්නේ මොකද්ද? රටේ ව්‍යවස්ථාව. රටේ ව්‍යවස්ථාවට ගරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ. එතකොට රටේ ව්‍යවස්ථාවට ගරු කරන්න කියද්දී අපිට කොතනකවත් භික්ෂුන් හැටියට අපිට කියන්න බෑ ආණ්ඩුව ඉල්ලාස් වෙන්න කියලා. අපිට එහෙම කියන්න බෑ. ඒකට ව්‍යවස්ථානුකූල ක්‍රමයක් තියෙනවා. දැන් පහුගිය මැතිවරණයේ ප්‍රාදේශ සභා මැතිවරණයකදී ජනතාව අතිවිශිෂ්ට බලයක් දුන්නා කියලා අපිට කියන්න බෑ පුතේ ආණ්ඩුව ගෙදර යන්න ඕනේ කියලා. මොකද ඒ දීලා තියෙන ප්‍රාදේශීය සභා මැතිවරණයකට, මහ මැතිවරණයකට නෙමෙයි. දැන් අපි එහෙම කියනවා නම් නෝනා ඒ කියන මොහොතේම අපි බුදුරජාන් වහන්සේට අකීකරු වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. මොකද බුදුරජාන් වහන්සේ කියනවා රජවරු පැනපු නීති වලට පිට වෙන ඉවිරියන්න බෑ කියලා. නමුත් රාජ්‍යයක් දැනගත යුතුයි. ජනතාවගේ කැමැත්තට අදාළව කටයුතු කරන්න. ඒක රාජ්‍යයක් දැනගත යුතුයි. දැන් අතීතයේ මැතිවරණයකදී ජනතාව පැහැදිලි පිළිතුරක් දීලා තිනවා රාජ්‍ය දැනගත යුතුයි. ජනතාව මේ ආවා වූ ගමන අනුමත කරලා නැහැ. මේ ආවා වූ ගමන අනුමත කරලා නැහැ. එතකොට රාජ්‍ය දැනගත යුතුයි නෝනා අනිවාර්යෙන්ම ජනතාවගේ අවශ්‍යතාවයන් කැමැත්ත ඉටු වෙන ආකාරයට තමන්ගේ කටයුතු වෙනස් කරගන්න. ඒක රාජ්‍යයක් කරන් දැනගත යුතුයි. නැතුව අපිට භික්ෂූන් වැටියට රටේ ව්‍යවස්ථාවට එරෙහිව වචනයක්වත් ප්‍රකාශ කරන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළ නම් බැහැනවා. තේන භික්ෂුවක් හැටියට මම ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ නිසා නමුත් රාජ්‍ය දැනගත යුතුයි. මේ ක්‍රමය වෙනස් නොවුනොත් බලවත් ව්‍යාසනයන් රට තුල අනාගතයේදී ඉස්සරහට ඇති වෙන්න පුළුවන් කියලා. ඒ නිසා නිරේතුරුවම රජයේ පාර්ශවයෙන් තමයි මේ වෙනස් වීම සිද්ධ වෙන්න ඕන. ජනතාවගේ පාර්ශවයෙන් නම්